ජයබවන් සටන දේශපාලන සංවාද සභාවයි මේ. අද බ්‍රහස්පතින්දා රාත්‍රියේ අපි සටන දේශපාලන සංවාද සභාවේ තවත් පියවරයකින් ඔබ මුණ ගැසෙනවා. දැන් අර මේ කතන්දරයේ ඇතුලේ ආයෙත් යට වෙලා ගියා මම මේ අහන එක. මොකද ඔව්තුමල්ලා එක එක පක්ෂ විදිහට බලනවා. ඒ ඔක්කොම හරි. දැන් මට හරිම සැකයක් තියෙනවා මේ රටට මේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද කරන්න මේ ඇමරිකාව බලපෑම් කරනවායි කියලා. ඒකයි මම ඔබතුමාගෙන් අහන්නේ. ඔබතුමාට සැකයක් තියෙනවා. ඔව් මට සැකයක් තියෙනවා. දැන් ඔබ සැකය දුරු කරන්න ඔබතුමා විසින් වෙන උත්සාහ කළ නැද්ද? මගේ උත්තරේම ඉතරද ඔබතුමාට ලබා ගත යුත්තේ සැකයට. නෑ ඇත්තටම මම දැන් මං සැකය දුරු කරගන්න හදන්නේ මේ රටේ කීර්තියට පත් වෙච්ච විදේශ ඇමතිවරයෙක්ව හිටපු ඔබතුමාගෙන් අහලා දැනගන්න හදන්නේ. ඒක මට විතරක් නෙවෙයි මේ රටේ අර ගම්වල ඉන්න අහිංසක ජනතාව ඡන්දෙ දෙන්න ලෑස්තිලා ඉන්නවා ඇමරිකාව මේ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා පරද්දන්න ක්‍රියා කරන නිසා. ඇයිද ඇමරිකාව මොකට පරලවා ගන්නෙ? ඈ ඇයි ඇමරිකාව මොකට පරලවා ගන්නෙ? දන්නේ නැහැ. ඉතින් ඒක කියන හින්දානේ. කියන්නේ එහෙමනේ. එහෙමනේ කියන්නේ. ඇමරිකන් කාරෝ ඉන්දියන් කාරෝ එකතු වෙලා මේ ස්වභාවයම කියවිච්ච ඒවත් එක්ක කියන්නේ මම. දැන් කම්පියුටර් දාලා තිබිලා තියෙනවා ඇමතුමා ඔබතුමාට කියන්න. ඇයි? මේ සභාවේ කිව්වා කම්පියුටර් බර තොගයක් දාලා තිබිලා තියෙනවා අටවෙන්දට ඉස්සෙල්ලා. දාලා අන්තර්ජාල මෙහෙයුමක් කරලා තියෙනවා ඉන්දියාව. වැඩි හරියද බලන්න ජෝන් කෙරියාවා කියලා. ඉන්දියාව බලන්න ජෝන් කෙරියාවා. අර කම්පියුටර් 3000 ඇමරිකාවද? ඇමරිකාවද? ඉතින් මහා ඒ වගේව කරලා තියෙනවා. ඉතින් මං අහන්නේ ඔබතුමාගෙන් මේක ඇත්තද කියලා. දැන් මං කියන්නම් චන්දන අපි මහින්ද රාජපක්ෂ කියන්නේ රාජතාන්ත්‍රිකයෙක්. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච ජාතික වීරයෙක්. ඒක අපි කාටවත් අමතක කරන්න බෑ. එතුමාට ජෝර්ජ් බුෂ්ගේ ඉඳලා බැරක් ඔබාමා දක්වාම ඒ කාල පරාසය තුල හිටපු ජනාධිපතිතුමා. ලෝකයේ සිසු රටවල් වල සුවිශේෂ පිළිගැනීමක් ඇති කරගත්ත ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ හැකියාව ලත් එකම නායකයා විදියට ලෝකයේ තුල. එතකොට කම්පියුටර් 3000ද 4000ද දාලා කියලා ඔය කියන කතාව වලින් ඇමරිකාවේ රාජතාන්ත්‍රික පිළිගැනීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබෙන තිබෙන සහ හෙට දවසේ ලබා ගන්න පුළුවන් ඒක නැති කරන්න උත්තරයක් මන් දෙන්න සූදානමුත් නැහැ. ඔය කියන කතා කියන්නේ බුරු කතා ඔය කියන්නේ. නෑ බුරු කියන්නේ මං කිව්වනේ ලෝකයේ තුල නොයෙකුත් ක්‍රමවේද වලින් මේ කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. මේ කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. මම ඔබතුමාට උදව්වක් කරන්න. එපා. අපි උදව්වක් ගන්න ඕන. එහෙම එකක් දන්නවා නම් විතරක් කියන්නේ. මම දන්න එක කතාවක්. මම කතාවක් දන්නවා. තෝෂේම මේ ගාල්ලේ සුමනදාස අබේගුණවාදන CIA ඒජන්ට්. එයා තමයි මහින්ද රාජපක්ෂර කියලා අවුරුදු දෙකක් අඩු කරලා ওই දවසට ඡන්ද දෙන්නේ. හරි. අපි ඒක තමයි මම දන්න රහස. අපි ආපහු ඊළඟ පොදු ප්‍රවේශයක් ආවට. දැන් අපි නොදන්න දෙයක් අපේ නියෝජ්‍ය ඇමතිතුමා දන්නා විදේශ කටයුතු බාර නියෝජ්‍ය ඇමතිතුමා. එතකොට එතුමා කියනවා දැන් සුමනදාස අබේ ගුණවන්තද? මම දැනගත්තේ සාත්‍රකාරයෙක් කියලා පමණයි. දැන් බැලිස්නම් අපේ විදේශ නියෝජ්‍ය ඇමතිතුමාම කියනවා CIA ආයතනයේ නියෝජිත වෙන ඒජන්ට්.